මතතියගන්න සන්ධාන ආණ්ඩුවක් තියෙන ලෝකයේ හැම රටකම විවිධ මතවාද තියෙනවා. අපේ රටේ ඉතිහාසෙත් එහෙමයි. අපි පුංිම කාල පුංිම දර විදර ස්ොලන කාලෙ සධා ආ්ඩුවක් තිබුණා නමසේ හැත්තව හැත්ත හතකාලේ සමඟි පෙරමුණ කියලා. ඉ පස්සේ එක්සත් ජාති පක්ෂේ හත් අවුල කියල සඳානා්ඩුවක්කව නමසේ හැට පහයේ. ඔහොම ඉතිහාසයක් වර්තමා නිදය බැලුවවත් නමසේ පනස් හැයි අපි සාඩම්බරෙන් කතා කරන්න හා්ඩුවත් සඳානාණඩුවක්. ඒත් පාර්ශුවා අතරේ විවිධ ම මත්වීම් තියෙනවා. ඒ විවිධ මතවල ගැටීමම තමයි නිරෝගී රාජ්‍යපාලකට හේතුවක් වෙන්නේ. දැං උදාහරයක් විටටේ ආණ්ඩුවේ මන්තු ඇමතුරක්ටවරදුතු විශවාස මඟගේ යෝජනක්වායනවා. ඒ වෙලාවෙත් දගනහපු ප්‍රශ්නය වගේම ප්‍රශ්න රාශයක් මේේදිකායි මත හි තියෙන්නේ ඇ හල තියනවා. ඒකෙන් ආණ්ඩුවේ විතැන්වීමක් විබේදනයක් මේ දුරස්සීමක් සිදඋුණන් ඉන්නේ. ඒ පිළි මඳව ආ්ඩුවක් විදිට කටතුල තිෙනවා හබ ආ්ඩුවක් ඇතුළේ විවිධ මත විවිධ සංමාද ඇතිවෙන්නට ඕන එක නිරෝගීභාවය ලක්ෂණයක් ලෝකෙ දැන් ඉන්දියවි සඳධා ආ්ඩුව ඇතුළුනත් එමට ත මහබ්‍රිතානි සන්ධාන ආ්ඩුව තුුනත් මෙම නිආාකාරය දෙවල් තියනවා. සන්ධානයක් කියල කියන්නේම විධ මතවල එකතුවක්. ඒ විධ මත ප්‍රකාශ ප්‍රකාශ පත් වෙන. එක ක්ෂද විපක්ෂ කැනත් ලක සඳදාායක් නැ රන විපක්ෂය තුළේ එවනිම මත මත ප්‍රකාශ වෙන මන්ත්‍රීවරු බයි ඒකෙන් අපි කියගන්න එනෑ පක්ෂ දුරලයි විපක්ෂ කඩයන් එහම නෙමේ ඒ ඒ මත පැවතීමම නිරෝගී ප්‍රජාතන්ත්‍රවාධයක ලක්ෂණ විදිට අඳුරගන්න ගගන නිරෝගී ලක්ෂණ විදිට අන්දුරගන්න. එකකන් කිසිලෙසක විපක්ෂය තුළ හෝ අණ්ඩු පක්ෂය තුළ හරි පක්ෂවල අවසන් පරිචේදෑේ ලියන්නේ කියල කියෙන තනට හෙක ලගුකරන්න එපා